Hi! කොහමද ඔයාලා හැමෝටම? අනේ ඉතින් ඔයාලා දැන් ඇවිල්ලා ඉන්නේ ගෙදර බලන්න. ඉතින් ඊට කලින් Offmarks YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ living room එක living area එක. මේ හරිය හැඩි වෙනම ආඩේ. කටියම ඉන්නේ තමන්ගේ rooms වලනේ ඉතින්. මාත් ඉතින් shooting. ඉතින් TV බලන්න විතරයි මෙතනට කටියම එකතු වෙන්නේ. ඉතින් මේක තමයි living area එක. මේ තියෙන්නේ dining area එක. මෙතන තමයි ගෙදර කටිය වැඩි හරියක් එකතු වෙන්නේ. ඉතින් දැන් අපි බලමු kitchen එක. එන්න. මේ තියෙන්නේ kitchen එක. ඉතින් හරියම පිළිවෙලට තියන් ඉන්නවා. මොකද මම කැමති නෑ තන තන බඩ තියනවට අපිරිසිදු වෙලා තියනවට කෙලට වෙලා තියනවට ඉතින් හරියම පිළිවෙලට තියන් ඉන්නවා. පල්හා තට්ටුවේ මේ දේවල් තමයි තියෙන්නේ dining area එක තියෙනවා, living area එක තියෙනවා, kitchen එක තියෙනවා, කාමර ඔක්කොම තියෙන්නේ උඩ තට්ටුවේ. තව දෙයක් guest room එක නම් තියෙනවා. ඒක හැබැයි තියෙන්නේ ගෙදරින් එළියේ. ඒකත් බලලම උඩ තට්ටුව බලන්න යන්න. එන්න. මේක තමයි අපේ guest room එක. ඉතින් ගෙදරට කවුරු හරි අමතෙක් ආවම ඉන්නේ මෙතන. තව තැනක් ඔයාලට පෙන්වන්න තියෙනවා. ඒක බලන්න අපි යමු. ඒ තමයි pool area එක. ඇත්තටම මේ guest room එක නම් ගෙදරින් පිට තියෙන්නේ. pool එක ගාව තියෙන්නේ. ඉතින් එන්න බලන්න මම ඔයාලට පෙන්වන්නම් pool එක. මේ තමයි pool area එක. ඔයාලා නිතරම දකින්න ඇති shoots වල photos වල මේ area එක තියෙනවා. ඉතින් අපි බලමුද ගෙදර අනිත් rooms තියෙන්නේ කොහෙද කියලා. මං කියවනේ පල්ලෙහා තට්ටුවේ තියෙන පල්ලෙහා තියෙන්නේ pool area එකයි guest room එකයි kitchen එකයි dining room එකයි living room එකයි විතරයි කියලා. අනිත් rooms තියෙන්නේ උඩ. එන්න දැන් අපි ගිහින් බලමු. මේක තමයි අපේ room එක. මේ තියෙන්නේ bed එක. එතකට මේ තියෙන්නේ cupboard එක. ඉතින් මෙතන තමයි mind එක relax කරන්න මට හොඳම තැන. සාමාන්‍යයෙන් මේ bedroom එකට එන්නේ නිදා ගන්නනේ, එක්ක රෑට නිදා ගන්න, නැත්නම් මොකක් හරි බඩුවක් ගන්න, ඒ වගේ දේවල් වලටනේ. හැබැයි ඉතින් මම මගේ mind එක relax කරන්න ඕනේ වුණාමත් යන්නේ bedroom එකට අනිවාර්යයෙන්ම. ඉතින් එන්නකෝ ඔයාලා තව දෙයක් පෙන්වන්න. මේ තියෙන්නේ මගේ dressing table එක. ඉතින් මෙතන නම් නිතරම බඩු හැදි වෙනවා. ගෙදර වැඩියෙන්ම බඩු හැදි වෙන තැනක් තමයි dressing table එක කියන්නේ. ඉතින් හැමතිස්සෙම dressing table එක ගාවන ගෑනු ළමයි වුණාම ඉතින් කොහොමත් ඉන්නේ. මෙතන තියෙන්නේ මට නිතරම අවශ්‍ය වෙන දේවල්. මගේ ඩේ ක්‍රීම් එක තියෙනවා. එතකොට ටෝන එක හැමදාම පාවිච්චි කරනවානේ. ටෝන එක තියෙනවා. නයිට් ක්‍රීම් එක ෂූටින් ගිහිල්ලා ඉවර වෙලා ඇවිල්ලා අනිවාර්යයෙන්ම මම නයිට් ක්‍රීම් එක පාවිච්චි කරලා තමයි නිදා ගන්න. ඉතින් ඒ වගේම තමයි බොඩි ලෝෂන් එකක් තියෙනවා. මේක මම දැන් ටිකකට කලිනුත් පාවිච්චි කරා. මොකද විශේෂයෙන්ම මේ බොඩි ලෝෂන් එක ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට කියන්න ඕනේ මෙහි අන්තර්ගත වෙනවා කිරි තියෙනවා, මේ පැණි තියෙනවා, සැෆ්රන් තියෙනවා. ඉතින් ස්වභාවික අන්තර්ගතය තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ අපේ අනිත් Offmarks නිෂ්පාදන වගේම. මම නිතරම පාවිච්චි කරන මං ආසම නිෂ්පාදනයක් තමයි මේක. මොකද මේක මම වැඩියෙන්ම කැමති. ඇත්තම කියනවා නම් සුවඳට ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා නම් දන්නවා මාරම සුවඳයි. ඇත්තටම මේක ගාන් ඉදි කට්ටි අහනක මොකක්ද මොකක් හරි පර්ෆියුම් එකක් පාවිච්චි කරාද කියලා. ඒ තරම් ඇත්තටම ගොඩාක් සුවඳයි. ඒ වගේම තමයි සමේ තෙතමනේ ආරක්ෂා කරනවා. මේ මොයිස්චර් ගතිය දිගු කාලයක් පවත්වා ගන්න පුළුවන් මේ බොඩි ලෝෂන් එක පාවිච්චි කරොත්. ඉතින් මේක තමයි මගේ ඩ්‍රෙසින් ටේබල් එක. දැන් අපි බලමු මගේ වොෂ්රූම් එක. මේ තියෙන්නේ මගේ වොෂ්රූම් එක. ඉතින් මෙතන තියෙනවා මට අවශ්‍ය වෙන ෆේස් වොෂ් ඔක්කොම. ඉතින් මේක නම් මගේ හස්බන්ගේ මේ Offmarks ෆේස් වොෂ් පොමෙන් එක. ඉතින් මම මේ දවස්වල පාවිච්චි කරන්නේ මේ ඇන්ටියක්නි ෆේස් වොෂ් එකනේ. අපේ Offmarks මේ අන්තර්ගත වෙනවා T3 සාරය සහ නීම් සාරය. ඉතින් මම මේක තමයි මේ දවස්වල පාවිච්චි කරන්නේ. ඒ අනුව මම මෙතන තියෙනවා බ්‍රයිට්නින් ෆේස් වොෂ් එක ස්ට්‍රෝබෙරි. මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයගලන්ට තියෙන ඩ්‍රයි ස්කින් එකක් නම් අනිවාර්යෙන්ම ඔයගලන්ට මේ ෆේස් වොෂ් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ස්ක්‍රබ් එකක් තියෙනවා. ස්ක්‍රබ් එක අනිවාර්යයෙන්ම අපි සතියකට සැරයක් මේකප් දානවා නම් සතියකට සැරයක්, එහෙම නැත්නම් සති දෙකකට සැරයක්, එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේකප් දාන්නේම නැති කෙනෙක් නම් මාසෙ දෙපාරක් කරාම හොඳටම ඇති. මම නම් මේකප් දාන හින්දා මට සතියකට සැරයක්වත් ස්ක්‍රබ් කරන්න වෙනවා. එහෙම නැත්නම් මේකප් එක පිග්මන්ටේෂන්, එහෙම නැත්නම්
blackheads, whiteheads වගේ තත්ත්වයන් එන්න බලන්නේ කියලා මම සතියකට සැරයක් අනිවාර්යයෙන්ම මේ face scrub එක පාවිච්චි කරන අපේ Offmarks ඉතින් ඒ දේවල් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි ඊළඟට බලන්න යන්නේ තවත් room එකක්. ඒ room එකේ තමයි මම වැඩි වෙලාවක් ඉන්නේ gedara ඉන්න දවස් වලට. ඉතින් අපි බලමු මේ room එක මොකක්ද කියලා. අනිත් මං කියවන මෙතන තමයි මං ආසම තැන. මොකද මෙතන තියෙනවා මගේ novels ඔක්කොම. මම සාමාන්‍යයෙන් ගොඩාක් ලොකුවට පොත් කියවන්නේ නැහැ. හැබැයි ගෙදර හිටියොත් මගේ සමහරක් අර moods තියෙනවනේ. ඒ වගේ mood එකක් આવත් අනිවාර්යෙන්ම කියවනවා. මෙතන තියෙනවා මගේ මේ පොත්. ඔයාලා නම් මේක බැලලත් ඇති මැක්සිම් ගෝකිගේ අම්මා. පොත ඉතින් මං හරි ආස පොතක් තමයි මේ පොත. මේ පොත තියෙනවා මම මේ දවස්වල කියවන පොතක් තියෙනවා. ඒක මං හිතන්නේ අනුරාධ ගෙනහින්ද කොහෙද කියවන්න. ඒක මෙතන නැහැ මේ. ඉතින් මෙතන තියෙන්නේ මං කියවන ඔක්කොම පොත් ටික. මේ කාමරේ තමයි ඉතින් ෂූටින් නැත්තම් TV බලන්න නැත්තම් අර සමහරක් අර මං කිව්ව මූඩ් එකක් ආවොත් එහෙනම් පොතක් බලන්න. අනිවාර්යයෙන්ම වැඩි හරියක් ඉන්නේ පොත කියවලා ඉවර වෙනකම් මෙතනින් නැගිටින්නේ නැහැ. කොහොම හරි පොත ඉවර කළම තමයි නැගිටින්නේ. ඉතින් මේක තමයි මගේ පොත් කියවන කාමරේ. ඉතින් ආලාද බැලෙම් මගේ ගෙදර. ඉතින් ගොඩක් ස්තුතියි අපේ Offmarks YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඒ වගේම තමයි අමතක කරන්න නැතුව මුලින් කිව්වා වගේම bell icon එක click කරන්න, subscribe කරන්න. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේම video එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. Bye.